අසිරිමත් චරිත අසිරිමත් චරිත අයිබුවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට. වෙහෙස නිවන හවස අසිරිමත් චරිත විශේෂංගයටයි ඔබ අප මේ සම්බන්ධ වී සිටින්නේ. අපි වෙහෙස නිමා ගන්නට මේ හෝරාවේදී හොඳ ගීත ටිකක් අහමු. ඉතින් අද අපි ආරාධනා කරා මේ හෝරාවේදී ගීත තෝරා දෙන්නට අසිරිමත් චරිතයක්. එතුමා මේ ගීත ශ්‍රේෂ්ඨය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන මාධ්‍යයට කිසියම් නායකමක් තියෙන අපේ හිතවතෙක්. මේ තමයි සිලෝන් බිස්කට් සමාගමේ සේවයේ නියුතුව සිටි නිෂ්පාදන කළමනාකාරවරයෙක් W.A. අශෝක නීලකාන්ත මහතා. අශෝක මහත්තයා අයිබෝන්. අයිබෝන් සෙන්ටර් එක. ඉතින් මේ නමත් එක්ක මම හිතන්නේ බැඳිලා තියෙන නිෂ්පාදන කළමනාකරණ සේවාවට මොකද්ද මේ? මෙහෙමයි, දැන් සීමා සහිත සිලෝන් බිස්කට් සමාගම කියන්නේ ලංකාවේ අංක 1 ආහාර නිෂ්පාදනය කරන ආයතනය. මංචි ආයතනය. එතකොට දැන් එම ආයතනයක මම දැනට අවුරුදු 33ක සේවා කාලයක් තියෙනවා. ඒ 33ක සේවා කාලෙන් අවුරුදු 12ක් පමණ නිෂ්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරනවා. ඉතින් ලොකු අත්දැකීමක් තියෙනවා. මොකද බොහෝ විට සේවකයන් සමග තමයි මම ඉන්නේ. ඒකත් එක්ක බිස්කට් නිෂ්පාදනය කරන අතරතුරේදී සේවකයන්ගේ ඒ කටයුතු බලාගෙන ඒ කටයුතු නිර්මාණ කරන උන්ට කියලා දෙන්න හැම කටයුත්තක් තමයි මම කරන්නේ. ඒ කියන්නේ බාරදුර කාර්යයක් නේ? ලොකු බාරදුර කාර්යයක්. හොඳයි, දැන් මට කියන්නක ඔබතුමා මේ ගීත පිළිබඳව මොකක්ද ඔබතුමාගේ තියෙන කියපීම? මම පොඩි කාලේ ඉඳන්ම මේ සංගීතයට බොහොම ලැදි. මොකද සංගීතය ඉගෙන ගත්ත නැතුණාට මම සංගීතය ගැන බොහොම ආශාවක් තියෙනවා. දැන් මම වාහනේ ආවත් මම හැමතිස්සෙම රේඩියෝ ගහන්නේ නැහැ. මම සින්දුම තමයි අහන්නේ. මට මන් දැක්ක මේ අපූර්ව ගීත ගොඩක් තෝරගෙන ඇවිල්ලා තිබුණා. ඔව්. ඒ ගීත දිහා දකිනකොට බලනකොට අපිට හිතෙනවා ඒ ඔබ කියන දේ සත්‍යයක් කියලා. ඉතින් ඔව්, මං හිතන්නේ මේ මං අද ඒ තෝරන ගීතත් මගේ ජීවිතයට බොහොම කිට්ටු ගීත. මගේ රැකියාවට කිට්ටු ගීත. ඉතින් මං හිතන්නේ ඒකින්ද මේ ගීත ටිකක් මට වගේම ප්‍රේක්ෂකයන්ටත් සුන්දරත්වයක් ඇති වෙනවා නේද කියලා මම හිතනවා. අපේ අසන්න බොහොම ආසාවෙන් ඉන්නේ අපේ මේ ගීත අහන්න අපේ නාලිකාව හරහා. අපි ඔවුන් ප්‍රිය කරන ගීත තමයි බොහෝ විට විකාශය කරන්නේ. හොඳයි, ඉතින් අපිට කියන්නකෝ මොකද්ද මුලින්ම තෝරලා දෙන ගීතය? මුලින්ම තෝරගත්තේ මම විශාරද සුනිල් එදිරිසිංහ සංගීත ශිල්පියා ගායනා කරන ගීතයක්. මේක මම හිතන්නේ පදරචනය කරලා තියෙන බඳුර නානයක්කාරවසම් සංගීත ශිල්පියා ආචාර්ය රෝහණ වීරසිංහ ශූරීන් තමයි සංගීතවත් කළ තියෙන්නේ. මේක මට ඉතාමත්ම වැදගත්. මොකද මගේ ජීවිතේ මම අවුරුදු 15ක් විතර මේ වැඩමුර ක්‍රමයට රාජකාරී කරපු එක්කෙනෙක්. නිෂ්පාදන කළමනාකාරවරයෙක් වෙන්න ඉස්සෙල්ලා වැඩමුර කළමනාකාරවරයෙක් වශයෙන්ම කටු කළා. ඉතින්දී බහුතරයක් 90%ක් විතර කාන්තාවන් තමයි සේවයක්. මේ ගීතෙත් ඒ වගේ කතන්දරයක් කියවෙන්නේ. ওই ගීතේ තියෙන ගැබ්බෙලා තියෙන්නේ මම රාත්‍රී වැඩමුරේ කරන කාන්තාවක්. ඒ වැඩමුරේ පටන් අරන් අවසන් වෙලා ගෙදර යනකම් ඒ විඳින දුක මම අනිවාර්යයෙන්ම අවුරුදු 15ක් දැකලා තියෙනවා. ඉතින් මගේ ඇත්තට මගේ ජීවිතයට සමීප ගීතයක්. මම ওই ගීතය හැයෙනම හැම වෙලාවකම මම ওই ගීතයට පින් දෙනවා. මොකද ළමයි රාත්‍රීදී ඒ විඳින දුක. සමහර ළමයි මල් වර වීයේ ළමයි, සමහර දරුවන් රැට ගෙදර දාලා එන සේවිකාව අම්මලා. ඉතින් සිද්ධීනුත් ගොඩක් මට තියෙනවා. මොකද මේ ඔය රාත්‍රියට වැඩ කරන්න ඇවිල්ලා ළමයි අසනීප වෙලා නැවත ළමයි යවන්න ඒ වගේ ගොඩක් අත්දැකීම් තියෙනවා. ඉතින් ඇත්තට මේ ගීතය මගේ හිතේ තියෙන මං හිතෙන මගේ අර හොඳම මං ආස කරන හොඳම ගීතය කියලා කිව්වොත් නිවැරදි. මොකද මම මේ අවුරුදු 33 ඇතුළත ළමයි 10,000 ගානක් එක්ක මම කටයුතු කරලා තියෙනවා. ඒ ළමයින්ගේ ප්‍රශ්න. ඉතින් මම ඒකින්ද මම මේ ගීතේ ගොඩාක් ලැදි වුණා. ඉතින් ඒක තමයි මම මුලින්ම තෝරගත්තේ ගීතය. මොකද මේක ඇත්තටම අහන එක්කෙනෙකුට ඔය වෙහෙස නිවන හවසක අහන්න පුළුවන් හොඳ ගීතයක්. අපි අහමු ගීතේ. මුරේ මුරේ අවසන් වන කනිසමට නොමෙ මුව පෙනී පරවුණු කුසුමක් ලෙසට අරුණලු කරලි වැටනා සම අලුය මත නොමීලුවත රැවි පෙර කළ පවට Thank you.
මැසිමද හිතද මහායෙන් හනන්නේ රැවැඩ මොරය අවසන් වන කනිසමට නුඹමුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට අරුණලු කරලි වැටෙනා සඳ අලුය මත නොමිලොවත ලැබි පෙර කළ පවට කඳුලැලිද සයුරේ රළ නගන්නේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ නොබේ ජීවිතයද මහන්නේ හත ගැස්මේ පෙළ ගැස්ම FM 97.9 CRI ශ්‍රී ලංකා අසිරිමත් චරිත වෙහෙස නිවන හවස අසිරිමත් චරිත 97.9 ශ්‍රී ලංකාවට www.crisrilanka.com කියන වෙබ් ලිපිනේ ලෝකෙ පුරා අපට අහුම්කම් දෙනවා. ඒ වගේම අපේ ඇප් එකක් තියෙනවා. ඒක ජංගම දුරකථනයේ ඩවුන්ලෝඩ් කරගත්තාම ඕනම තැනක ඉඳලා අහන්න පුළුවන්. හොඳම නිදසුනක් තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මේ වෙහෙස නිවන හවස හැමදාමත් අහන පිරිසක් ඉන්නවා. ඒකෙන් එක්කෙනෙක් තමයි අපේ හිතවතියක් ඉන්නවා නයනා. නයනා කියනවා මේ වෙහෙස නිවන හවස ඇහුවේ නින්දයක් නැහැ කියලා. මං ඇහුව ඇයි කියලා. විවිධ අය විවිධ ගීත තෝරනවා. ඒ නිසා අර ඒකාකාරී භවෙන් තොර වෙනවා. ඉතින් අපි වැඩපළ කරලා ඇවිල්ලා ගෙදර ඉන්නකොට රාත්‍රියේ මේ ඔස්සේදවන්න ගිහිලවට හරිම සුන්දරයි කියලා. සමහරක් ගැන ඔබතුමා කිව්වා වගේ සමහර කුසියේ වැඩ කරන ගමන් ගීත අහගෙන තමයි වැඩ කරන්නේ. අර එතකොට අර වෙහෙස නැහැ. දැන් සමහර ගෘහණියන් වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදර උයන්න පටන් ගන්නවා රාත්‍රී ආහාර වේලේ හදන්නේ. එතකොට ඇත්තටම ගීතයත් එක්ක තමයි මම හිතන්නේ ඒ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ බැඳලා තියෙනවා. බැඳලා තියෙන වේස නිවන හවස කියන්නේ ඔය 5-6 දින කාලය ඇතුළත අනිවාර්යම ගෘහණී කුසී ඉන්න වෙලාව. ඉතින් මේ වැඩසටහන මම හිතන්නේ ඉතාමත්ම ඉදිරියේදී මේ අපේ ගෘහණියන් අතරට යයි කියලා මම විශ්වාස කරනවා. ඒකත් එම මම හිතන්නේ දැන් ඔබතුමාගේ වැඩසටහන මේ ගීත දිහා දැකන් මටත් හිතෙනවා YouTube නාලිකාවෙන් තියාගෙන හැමදාම හයි. හොඳයි. මොකද ඊළඟ ගීතය අපිට දෙන්න. ඊළඟ ගීතය මගේ පුතා බොහොම සංගීතයේ පිළිවන් පොඩි කාලේ ඉඳන්ම සංගීතය හදාරන එක්කෙනෙක් විශාරද සසිත ශලින්ද මම හිතන්නේ ඔහු විසින්ම නිර්මාණය කරන ලද ගීතයක් අම්මා ගැන කියවෙන්නේ. මොකද අම්මා කියන එක අපිට මාතෘත්වය අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි. අද අපි ජීවත් වෙන සමහර දරුවන් අම්මව අයින් කරලා ජීවත් වෙන මේ කාලෙක අපි මේ මෙවැනි ගීතයකින් අම්මා ගැන කියන්න පුළුවන් ගීතයක් වෙහෙස නිවන හවසට යොමු කරන්න ඕන කියලා මගේ සිතුනේ. ඉතින් මං අපේ පුතා සසිත ශලින්ද එයාගේ ගීතයක් තමයි සුලංගිල්ලී පැටලි කියලා අම්මා ගැන කියන ගීතයක් තමයි මම ඊළඟට තෝරගත්තේ. අපි අහමු ගීතය. සුලංගිල්ලී පැටලි මා හැවිතන් ගිය කාලේ දැනුණා ඔබසෙනෙහි කොතරම් සුන්දරයි කියා. අම්මේ ඔබ සෙනෙහේ මාගේ
සීනයයි සදාකල් නෙළුමේ පිණි බිඳුවක් සේමා දෙවටමී ඔබේ තුරුලේ තම්මා තුළ තුරා ගීතයක් වගේ දුන්ගේ සෙනෙහස සැමදා මහමෙරක් වගේ ආදරේ ඔබේ අම්මේ ඔබ සෙනෙහේ මාගේ සීනයයි සදාකල් නෙළුමේ පිණි බිඳුවක් සේමා දෙවටමි ඔබේ තුරුලේ කිව්වමට ජීවිතයම දුන් මල් පෙති පරදයි ඔබගේ මුදුසිනා කැලුම් අම්මේ ආදරෙයි මෙමන් අම්මේ ඔබ සෙනෙහේ සැමදා සිහිනයක් නොවේ පතමි හැම බවක සැමදා ආදරේ ඔබේ අම්මේ ආදරේ ඔබේ ඇහෙන රේඩියෝ අතර අහන රේඩියෝ FM 97.9 CRI ශ්‍රී ලංකා.